මෙරටේ ජනතාව බලාපොරොත්තු වූ සුවිශේෂී අවස්ථාවක් අද සිද්ධ වුණා. එතමයි අවුරුදු 4කට ආසන්න කාලයක් මෙරටේ ආර්ථිකය, මෙරටේ ජාතික ආරක්ෂාව ඇතුළු සියල්ල මහා අගාධයකට ඇද දාපු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඉවත් කරලා මෙරට ආදරය කරපු අග්‍රාමාත්‍යවරයෙක් මහින්ද රාජපක්ෂ මැතිතුමා අද සවස සුබ මොහොතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙරටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේදී උරුම දුන්නා. මේක ඉතාම සුවිශේෂී අවස්ථාවක්. මේක ජනතාව බලාපොරොත්තු වූ අවස්ථාවක්. මොකද මේට හේතුව තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තව අවුරුද්දක් නැත්තම් මාස ගණක් මෙරට කරොත් ආය මෙරටේ ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මෙරට සම්පූර්ණයෙන් විනාශ වෙලා තිබුණේ. මෙරටේ ආර්ථිකය කඩාබිද දාලා මෙරටේ ජාතික ආරක්ෂාව ඉතාම අර්බුදකාරී තත්වයකට පත් කරලා මෙරටේ රාජ්‍ය දඹසේ ටික විකුණලා ඉතාම මර්ධනකාරී වැඩපිළිවෙළක් තමයි මෙරට තුළ ක්‍රියාත්මක කරේ. වෙන මොනවත් නෙවෙයි රටේ තමන්ගේ ජනාධිපතිවරයා ඝාතක කරන තත්වයට පත් වුණා මේ ආණ්ඩුව. එනිසා ඉතාම අවාසනාවන්ත තත්වයකට මෙරට පත් වෙලා තිබේ. එනිසා ගරු අගමැතිතුමා අද මහින්ද රාජපක්ෂ මැතිතුමා දිවුරුම් දුන්නා. මෙරටේ ජනතාව එතුමා ගැන ඉතාම හොඳින් දන්නවා. එනිසා ඉදිරි කාලයේදී ආණ්ඩුව ඉදිරි වැඩපිළිවෙළ අපි ඉදිරියට ක්‍රියාත්මක කරනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉතාම සාමකාමීව මේක භුක්ති විඳින්න කියන එක විතරයි. මන්ත්‍රීතුමා, මේ වෙනකොට හිටපු ජනාධිපතිතුමා වත්මන් අග්‍රාමාත්‍යවරයා තවමත් ජනතාව වෙනුවෙන් අදහසක් පළ කරලා නැහැ. මාධ්‍යයට අදහසක් පළ කිරීමක් සිදු කරා. එතුමා මේ අනිවාර්යෙන් මොකද එතුමා මේ වෙනකොට එළියට ගිහිල්ලා තියෙන්නේ, තාම එතුමා නිවසට පැමිණිලා නැහැ. අනිවාර්යෙන් තමුන්නාස්සලා වෙනුවෙන් එතුමා වචනයක් කතා කරනවා. ඒතර ඔබතුමාලගේ අරමුණ තියෙන්නේ ඉදිරියේදී කැබිනට් මණ්ඩල පිහිටවගෙන රට ආණ්ඩුව කරන එකද නැත්නම් මැතිවරණයකට යාමද? අපි ඒ පිළිබඳ දැන් කලබල විය යුතු නැහැ. අපට තිබුණ ලොකුම පිළිකාව ඉවත් වෙලා තියෙනවා. රටේ ජනතාවට තිබුණ ලොකුම බලාපොරොත්තුව මේක තමයි. දැන් පිළිකාව ඉවත් වුණා. දැන් ඉතුරු ටික අපි පස්සේ බලාගමු. කොහොමද 19ට මෙතරම් බලගතු 19ට මෙහෙම අභියෝගයක් කරේ මේ අති ක්‍රියාත්මකද ජනිකවද නැත්නම් දිගද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය පිටිපස්සේ තිබුණෙත් අවසාන මොහොතේ කිසිවක් නොකිය සිටීම. මේකේ ජයග්‍රහණයේ රහස තමයි අවසාන මොහොතේ කිසිවක් නොකිය සිටීම. ඒ කියන්නේ සෑහෙන කාලයක් ප්ලෑන් කරාද? කොහොමද මේ ගැහුවේ ඩීල් එක? ජනාධිපතිතුමා කොහොමද මේ දැක්කේ? නෑ, මෙතන කිසිදු ඩීල් එකක් නෑ. මේ ඩීල් එක ජනතා ඩීල් එකක්. ඒ නිසා මේක ජනතාවගේ ඉල්ලීමක්. මේ රට තමන්ගේ ජනාධිපතිවරයා ඝාතනය කරන්න ආණ්ඩුව ඇතුලේ කුමන්ත්‍රණය කරනවා. මේ ආණ්ඩුව තමන්ගේ ජන ඔක්කොටම වැඩි ජනාධිපතිතුමාගේ ආරක්ෂාව පිළිබඳ බලන සිද්ධවරු. ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 96 දෙනාම ඒකමතික තීන්දුව ගත්තා මේකට සහාය පළ කරන්න. ඒ නිසා මේ වෙනකොටත් අනෙක් පක්ෂවල නායකයන් තොන්නමන් නැමතුම ඇතුළු විශාල පක්ෂ නායකයන් පිරිසක් කියලා සුබපතල ගියා. ඒ නිසා ඉදිරි දවස්වලදී අපි මේ කටයුතු ගැන කතා කරන්න පුළුවන්. කැබිනට් මණ්ඩලයේ පිහිටවීම මේ අවස්ථාවේ සිද්ධ වෙන්නේ නැහැ. අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රීදිරි දිවුරුම් දුන්නා. අපි හෙට දිනේ එහෙම නැත්නම් ඉදිරි දිනයකදී ඒ සියලු කටයුතු සිද්ධ වෙනවා. මන්ත්‍රීතුමා, ඉජාපේ සහයක් තියනද ඔබතුමාලට? කවුරු සහය දක්වන්නේ? අපි ඒව සියල්ල ඉදිරියට දෙමු. ජය වේවා.